පිින්වත්න ඊළඟට හලතියන පස්්නේ අවසරය පින්වත් කල්්‍යයාන මිත්ත ස්වාමින්න් වහන්ස. මේ විස්වයේ කොතෙකුත් ආගම් තිබුණත්, පරම සත්‍ය වනුයේ බුදු දහමයි. තේරවාදී බුදුදහම අදහන අපි සම්යත් දුෘෂ්ටිකයන් වේ. ස්වාමින් වහන්සේ මහයාන වජරයාන වැනි බුදුදහම අදහන්නං මිත්‍යා දුෂ්ටීන්ද, කවුණු සහිතව පැහැදිලික දෙන මැනැවි ඔබහන්සේට නිදුක් නිරූගී බව අත්‍රීවා කියලා. ප මහායාන වචයාන ආදී බුදුදහම අදහන උදවිය බුදු දහම කියන වචනය කිව්වාට සද්ධර්ම පතිරූපක මිත්‍යා දුෂ්ියයක් ඔවු විසින් අදහන්න ඔවුන් විසින් විශ්වාස කරන්නේ. පිංවර්ත්නී ඒ සද්ධරම පතිරූපක මිත්‍යාදෘෂ්ටයක්. ඒතු සියලුම බෝධිසත්වයවාදී විදිහට කල්පනා කරමින් අවලෝකි තිස්සර ආකාස ගර්භ වජ්‍ය ගර්භ, සිතිගර්භ, සර්ව නිවාන, විස්කම්භ, මෛත්‍රීයේ, සමන්ත්‍රබාදධ ආදී බෝසත්වරු අටදනක් වන්දනාමාන කරමින් කටයුතු කරවනවා. ඒවාගේම ඔවුන් විවිධවිධී වන්දනාමාන යන්ත්‍රමාන්තක මාදිය අනුව කටයුතු කරනවා. ඒ විතරයක් නෙමේ ඔවුන්ගේ විවිධාකාර දුෘෂත තියෙනවා. පිට සද්ධර්ම පු්ඩරීක සූත්‍රයේ ලංකාවතාර ආදී ඔවුන්ට ආවේනිකයේ සූත දීේශනාදිය කියවන කොට. ය දැඩි මිත්‍යා දෘෂ්තියක් බව පේනවා. බුදුද්දහම වගේත්ම තබාගෙන එ වර්තනය කරලා සද්ධර්ම පතිරූපකයක් විදිඇත නිර්මාණය කරගෙන අදවුල් ළඟතියෙන්නේ විකෝති වූ කරුණක් ඒ මිත්‍ය අදෘස්තිියන් ය කිසි සේත්ම සම්මාදිිට්්‍යයක් වෙන්න සම්මාධිට්්‍යියය. බවට පත්තෙන්නේ තේරවාදී බුදු දහමතුළූ ගන්නන්න ඒඋතුම් කවුණු අනුවම ඔය ඇත්තූ සිතමින් පතමින් නිවැර ඇදිි දුෂස්ටී ඇතිව කටයුතු කිරීමයි. අරවා මිත්්‍යාදස්තය.